Hi friends, welcome to OC Diaries YouTube channel. Like it, well, hemmum adrain piliganama adat ape YouTube channel. Like it, ehemnang adamang oyala tikaranyane, oyala godak kemeting, balagana in a topic kekak venna puluang. May the was to get godak popular topic kekak tamai kohomada Australia with a student visa ekak karagena. Enne kiyala mona wage course ekak api thoraganna ona monade tiyena course fees mona wage subjects ta thoraganna ona e wage me course duration ekak koi wage veida e wage godak prashna me dawasala oyalata tiyena mata me tike godak calls enawa message enawa ithin man hitu oyalata ekata video ekak karala damma nan eka oyala hemotem prayojanawath wei kiyala. At the time, me, universities have ekakatama official website ekak tiyenawa. E website eke yala A to Z hama deyakma vistara dala tiyenawa. Oyala samanyen Google ekata gihilla e institute eka hari university eke hari nama gahala search karala oyalata hoya ganna puluwang e official website eka. Udaharanayak vidiyata me Holmes Institute eka mang me Holmes Institute eka Google eke search karala thamai dan me open karagatte. ඒකට ගිහාම ඔයාලට හොයා ගන්න පුළුවන් ඒ යුනිවර්සිටි එකේ locations කොහෙද තියෙන්නේ මොන මොන state එකේ branches තියෙනවද contact details එතකොට services ඒ හැමදේම හොයා ගන්න පුළුවන් ඇත්තටම දැන් උදාහරණයක් විදිහට මේ homes එකේ locations තියෙනවා Melbourne, Sydney, Brisbane, Gold Coast ඒ වගේ Australia පුරා තැන් හතරක තියෙනවා ඒ විස්තර ඒවට ගිහිල්ලා ඔයාලා දැන් මෙල්බන් එන්න ඉන්නවනම් මෙල්බන් එක ගිහින් බලන්න. ඒ වගේම සිඩ්නි යන්න ඉන්නවනම් සිඩ්නි එක ගිහින් බලන්න. හරි. එහෙමනම් මම ඔයාලට පෙන්නන්නම් higher education section එකට ගිහිල්ලා ගොඩක් දැන් අපි අය O level A level ඉවර වෙලානේ පිට රටකට ස්ටඩි කරන්න එන්න බලාගෙන ඉන්නේ. එතකොට අපි ඒ කැටගරි එක හිතන්නේ higher education කියලා. Higher education section එකේ මම master of information systems කියන එක තමයි දැන් select කරගත්තේ. ඒකේ මේ විදිහට මම scroll down කරාම තියෙනවා course structure එක මොන වගේ subjects ද එතකොට duration එක ඒ හැමදේම මේකේ තියෙනවා. ඒත් වගේම මෙන්න මේ master of information systems කියන එක ඇත්තටම අවුරුදු දෙකක course එකක්. ඒ අවුරුදු දෙක ඇතුළත ඔයාලා කරන subjects මොනවද කියලා ඔයාලටම තෝරගන්න පුළුවන්. Core subjects තියෙනවා ඒ වගේම elective subjects තියෙනවා ඒ වගේම අපිට specialize වෙන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට මේකේ cyber security පැත්තරද project management business analysis පැත්තරද කියලා මේ course එක කරොත් ඔයාලට specialize වෙන subjects උත් කරන්න පුළුවන්. Then then දශම පහයි years කියන්නේ මා පළවෙනි මාස 6 ඇතුළත ඔයාට core subjects core units හතරක් කරන්න තියෙනවා. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ඔයා core units 7යි එක elective unit එකක් ඉවර කරන්න ඕන. එතකොට පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ඔයාට අතරම course එකෙන් 50% වගේ ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද ඇතුළත ඔයා එතකොට 12 course units UI 4 elective units එතකොට දෙවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ඔයා subjects 16 කරලා ඉවර වෙනවා. අන්න එහෙම තමයි මේ course එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට official website එකට ගිහිල්ලා ඔයාලා කැමති subject එක ඒ කියන්නේ කැමති course එක select කරලා ඒ වගේ තියෙන subjects මොනවද කොච්චර කාලයක් යනවද කොහොමද කියලා විස්තර ඔයාලටම හොයා ගන්න පුළුවන්. එහෙමනම් ඒ විදිහට ඔයාලගේ course එක හොයාගෙන අපි දැන් බලමු කොහොමද අපි course fees සහ start dates ගැන හොයාගන්නේ කියලා. ඒ official website එකේම මේ විදිහට tab එකක් තියෙන්න පුළුවන් fees and start dates ගැන. ඒකේ යාලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම හැම website එකකම එහෙම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා course එක දැන් undergraduate program එකක් නම් postgraduate program එකක් දැන් ඒකට කොච්චර tuition fee එකක්ද එක semester එකකට කීයක් ගෙවන්න ඕනද එක subject එකකට කීයක් ගෙවන්න ඕනද ඒ වගේම total course fee එක මුළු අවුරුදු දෙක දැන් අවුරුදු දෙක course එකක් නම් අවුරුදු දෙක පුරාවටම ගෙවන්න තියෙන total course fee එක ගැන ඔයාලට මේ විදිහට අදහසක් ගන්න පුළුවන් ඒ page එකට ගිහාම
මේ ෆීස් ඇන් ස්ටාර්ට් ඩේට්ස් කියන පේජ් එකේ ඇත්තටම කෝස් ෆී එක ගැන විතරක් නෙමෙයි අමතර තියෙන සර්විසස් වල චාර්ජස් එතකොට හෙල්ත් කවරේජ් එකට කොහොමද ගෙවන්න ඕන දැන් ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවට ළමයි ආවහම සෙමෙස්ටර් එකකට ගෙවන මුදල පේමන්ට් ප්ලෑන් වගේ දාලා ගෙවන්නත් පුළුවන් එතකොට ඒ පේමන්ට් ප්ලෑන් වලට යද්දී කොහොමද ඇති වෙන චාර්ජස් ඒ හැම දෙයක්ම මේ ෆීස් ඇන් ස්ටාර්ට් ඩේට්ස් කියන පේජ් එකේ තියෙනවා විශේෂයෙන් මේ දේ කියන්න ඕන මම මේ කිසිම ඉන්ස්ටිටියුට් එකක්වත් යුනිවර්සිටි එකක්වත් ප්‍රොමෝට් කරනව නෙමෙයි මම මේ යුනිවර්සිටිස් වල වෙබ්ස් ඔෆිෂියල් වෙබ්සයිට්ස් වලට ගිහින් පෙන්නන්නේ කොහොමද ඔයාලට ඒ විස්තර ඒ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්ම හොයාගන්නේ කියලා තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ ඊළඟ උදාහරණය විදිහට මම බොක්සිල් ඉන්ස්ටිටියුට් එක ගත්තා ඒකේ ඒකෙත් තියෙනවා ස්ටඩි ඒරියාස් කියලා යාලගේ තියෙන්නේ ඒකේ තියෙනවා ඔයාලට එතකොට ස්ටඩි ඒරියාස් වල දැන් සයිබර් සෙකියුරිටි එඩියුකේෂන් නර්සිං ඒ වගේ හැම ඒරියා එකකටම එයාලගේ වෙන් කරලා වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මං එහෙනම් උදාහරණයක් විදිහට එඩියුකේෂන් සිලෙක් කරගන්නම් එඩියුකේෂන් සිලෙක් කරගත්තහම ඔයාලට පේනවා ඉන්ටර්නැෂනල් කෝසස් දෙකක් තියෙනවා ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන ඩොමෙස්ටික් කෝසස්ද ඉන්ටර්නැෂනල් කෝසස්ද කියන එක එඩියුකේෂන් සෙක්ෂන් එක යටතේ එයාලගේ තියෙනවා ඒර්ලි චයිල්ඩ්හුඩ් එඩියුකේෂන් එඩියුකේෂන් සපෝට් ඇන් ට්‍රේනිං ඇන්ඩ් ඇසෙස්මෙන්ට් කියලා එහෙමනම් මං ඒර්ලි චයිල්ඩ්හුඩ් එඩියුකේෂන් කියන සෙක්ෂන් එකට ගිහාම හරි මේ තියෙන ක්වලිෆිකේෂන්ස් ඒකේ ඔයාලට දකින්න තියෙනවා ඉන්ටර්නැෂනල් කෝස් එකක් තියෙනවා අන්න ඒක තමයි ඔයාලා තෝරගන්න ඕන මොකද ඔයාලා ඔස්ට්‍රේලියාවෙන් පිට ඉඳන් මේ කෝස් එකට එන්න හදන නිසා මේ ඒර්ලි චයිල්ඩ්හුඩ් එඩියුකේෂන් කියන එක ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ට්ස්ලට ඇප්ලයි කරන්න ඇප්ලයි කරලා එන්රෝල් වෙන්න පුළුවන් කෝස් එකක් ඒකෙත් ඔයාලට තියෙනවා ස්ටඩි ඒරියාස් කෝස් එකේ ඕවර්වියූ එක එතකොට මොනවද කරිය පාත් කියන්නේ කෝස් එක කරලා මොන වගේ ජොබ් එකක්ද කරන්න පුළුවන් එතකොට ඇකඩමික් එන්ට්‍රි රික්වයර්මන්ට් එක කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වෙලා තියෙන්න ඕනද ඒ වගේ රිසල්ට්ස් කොහොමද තියෙන්න ඕන එතකොට ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක ඒ හැම විස්තරයක්ම දැන් මේකේ IELTS ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක මේක ඇත්තටම IELTS 7.0 තියෙන්න ඕන එතකොට PT කරනව නම් ඒක කොහොමද තියෙන්න ඕන අනේ ඒ විස්තර ඔක්කොම ඔෆිෂියල් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා එහෙමනම් වැදගත්ද අපි ෆීස් ගැන බලමු ෆීස් කොහොමද කියලා මෙතන තියෙනවා ඇනුවල් ෆී එක ඇනුවල් සර්විස් ෆී එක ඇනුවල් ටියුෂන් ෆී එක එතකොට ඇනුවල් මෙටීරියල් ෆී ඒ වගේ එස්ටිමේට් කරන ඇනුවල් ෆී එක ඔයාලට බලාගන්න පුළුවන් කෝස් ස්ට්‍රක්චර් එක මොන වගේ සබ්ජෙක්ට්ස් තියෙන්නේ ඒ හැමදේම බය වෙන්න දෙයක් නැහැ ඒ වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ එයාලගේ ඇත්තටම තියෙන දේවල් ඒ නිසා ඔයාලට ඒ දේවල් ඒ වෙබ්සයිට් එකටම ගිහිල්ලා බලාගන්න පුළුවන් එහෙමනම් උදාහරණයක් විදිහට මම තවත් වෙබ්සයිට් එකකට ගිහිල්ලා පෙන්නන්නම් ඒක තමයි මෙල්බන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඒකේ ඔයාලට තියෙනවා කෝසස් ටැබ් එක කෝසස් ටැබ් එක යට දිගහම එන්ජිනියරින් සෙක්ෂන් එකටද බිස්නස්ද ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජිද මොන ඒරියා එකටද ඔයා ස්පෙෂලයිස් හොයන්නේ කියලා ඔයාලට ඒකට ගිහිල්ලා අදාළ කෝස් එක ඒ ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් සිලෙක් කරගෙන ඉස්සරහට ගිහිල්ලා ඒකේ ඩොමෙස්ටික්ද ඉන්ටර්නැෂනල්ද කියන එක යටතේ ඔයාලට අදාළ විස්තරය ඔයාලා හොයාගන්න දැන් මම මේ තෝරගත්තේ නෙට්වර්කින් ඒරියා එකට එතකොට මේකේ ඩොමෙස්ටික්ද ඉන්ටර්නැෂනල්ද කියන එක සිලෙක්ට් කරගන්න දැන් මේ තියෙන්නේ ඩොමෙස්ටික් එක උමතුවා සිලෙක්ට් කරගන්න ඕනේ ඒක ඉන්ටර්නැෂනල් එක එහෙමනම් ඉන්ටර්නැෂනල් එකට ගිහම ඔයාට පේනවා ඒක අවුරුදු දෙකයි මොන මොන ඉන්ටේක් එකේ දේක පටන් ගන්න ඒ වගේ විස්තර හැම එකක්ම ඔයාලට ඒක බලන්න පුළුවන් මේ කරිය පාත් කියන එක ඇත්තටම ගොඩක් වැදගත් අපි කෝස් එකක් සිලෙක් කරද්දී
දැන් මේ කෝස් එක කරත් ඔයාට නෙට්වර්ක් මැනේජ කෙනෙක් විදිහට IT security consultant කෙනෙක් විදිහට ඒ වගේ network analyst කෙනෙක් විදිහට ඒ හැම එකටම යන්න පුළුවන් එන්න ඒ කෝස් එක සිලෙක් කරද්දී ඒ career path එක ගැන ටිකක් consider කරන්න ආයේ කිව්වොත් දැන් මේ මේකේ semester එකකට කරන්න තියෙන subjects අර කලින් websites වල වගේම තමයි මේ website එකේ ඒ කියන්නේ හැම website එකකින් දැන් ඔයාලටම පේනවා ඇති හැම website එකකටම ගිහාම කොහොමද යාලා ඒවා විස්තර elaborate කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට lecturers ලා පවා හොයා ගන්න පුළුවන් මොන lecturer ද මේ subject එක උගන්වන්නේ කොහොමද accommodation හොයාගන්නේ ඒ ගොඩාක් විස්තර එයාලගේ වෙබ්සයිට් එකේම දීලා තියෙනවා. දැන් මේකේ විදිහට ගත්තොත් දැන් මේ ටියුෂන් ෆීස් කියන එකට එයාලා වෙනම ලින්ක් එකක් දීලා දෙනවා. අපි ගිහින් බලමු ඒ ලින්ක් එකේ මොකද්ද පෙන්වන්නේ කියලා. මතක් කළා මුලින්ම ඉන්ටර්නැෂනල් කියන එක සිලෙක් කරගන්න. දැන් මෙයාලගේ මේ ඉන්ටර්නැෂනල් එකට ගිහාම දැක්ක ඇති ඔයාලා ඒ වෙනස කෝස් ෆී එකයි කෝස් ෆී එකට වෙනම ටේබල් එකක් තියෙනවා. ඈලි කෝස් එකට වෙනම ටේබල් එකක් තියෙනවා. ඈලි කෝස් එක කියන්නේ ඇත්තටම ඔයාලගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ඕස්ට්‍රේලියාවට එද්දී අඩු වෙලා තිබුණොත් ඔයාලට මෙහේ ඇවිල්ලා ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඒ ලකුණ පෙන්නලා ඉවර වෙලා කෝස් එක පටන් ගන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. ඔයාලට ඒක ඉතින් එක සබ්ජෙක්ට් එකකට කීයද, ඇනුවල් කීයද, සෙමෙස්ටර් එකකට කීයද කියලා හැම විස්තරයක්ම මේ ඒ වෙබ්සයිට් එකේ තියෙනවා. දැන් මේ තියෙන ඉංග්‍රීසි කෝස් එකට ඔයාලා ඉතින් ගෙවන්න ඕන. ඒ ඉංග්‍රීසි කෝස් එකට ගෙවන්න ඕන ෆී එක කොහොමද? මේ තියෙන ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් ෆීස් කියලා. ඒක 2022 දැන් ලබන අවුරුද්ද ඔයාලා එන්න ප්ලෑන් කරනවා නම් ඔයාලා එතකොට කන්සිඩර් කරන්න ඕන 2022 ෆීස්. එතකොට සර්විස් ෆීස් ඇන්ඩ් අදර් චාර්ජස් ඒවටත් එයාලා ඒ විදිහට වෙබ්සයිට් එකේ ඉතින් මෙන්ෂන් කරලා තියෙනවා. මම අද ඇත්තටම එඩියුකේෂන් ප්‍රොවයිඩර්ස්ලා 5 දෙනෙක් තෝරගත්තා. දැන් මේ අපි ඉන්නේ 4 වෙනි එක කැප්ලන් බිස්නස් ස්කූල් එක. මේකෙත් තියෙනවා අර විදිහට කෝසස්. මේකේ ඇත්තටම ගොඩක් තියෙන්නේ බිස්නස්, ඒ කියන්නේ අකවුන්ටිං පැත්තට, බිස්නස් ස්ටඩීස් ඒ වගේ වට. දැන් මේ උදාහරණේ මාස්ටර් ඔෆ් අකවුන්ටිං. ඒකේ කෝස් ඩියුරේෂන් එක 2 ඉයර්ස්, 16 සබ්ජෙක්ට්ස් කරන්න ඕන, 6 ට්‍රයිමෙස්ටර්ස් තියෙනවා, ඉලෙක්ටිව් සබ්ජෙක්ට්ස් 3යි, කෝ සබ්ජෙක්ට් 13යි, අවුට්කම් එක කරිය පාත්, එතකොට ස්ටාර්ට් ඩේට්, මොන මොන ඉන්ටේක් එකේද ඒ යාලයේ සබ්ජෙක්ටක ඒ කෝස් එක ඔෆර් කරන්න කියලා ඒ හැම විස්තරයක්ම ඉතින් යාලා එයාලගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. දැන් ඔයාලා දකින්න ඇති හැම වෙබ්සයිට් එකකම ගොඩාක් සිමිලර්, ඒ කියන්නේ ෆැමිලිය විදිහට තමයි එයාලා එක දාලා තියෙන්නේ. දැන් මෙයාලගේ මෙන්ෂන් කරලා තියෙනවා ඒ යාලගේ කෝස් එක කරලා මොන සොසයිටි එකෙන්ද ඒකේ ස්කිල්ස් ඇසෙස්මන්ට් එක ගන්න පුළුවන්, CPAද මොකද්ද කියලා ඒ හැම විස්තරයක්ම දාලා තියෙනවා. දැන් මේ ලොකේෂන්ස් පවත් එයාලා මෙන්ෂන් කරලා තියෙනවා. එන්ට්‍රි රික්වයර්මන්ට් එක හැම වෙලාවෙම ඉන්ටර්නැෂනල් ඒවට සම්බන්ධ විස්තර බලන්න. මොකද එයාලා හැම ඩොමෙස්ටික් සහ ඉන්ටර්නැෂනල් ඒ ඔක්කම එකම තැන වගේ දාලා තියෙන හින්දා ෆීස් තැන ස්කොලර්ෂිප්ස් එකේ මං ඉන්ටර්නැෂනල් සෙක්ෂන් එකට ගිහාම ඔයාලට දැන් මෙතන තියෙනවා ඩිප්ලොමා ඔෆ් බිස්නස්, මාස්ටර් ඔෆ් මාස්ටර් ඔෆ් අකවුන්ටින්. අපි දැන් බැලුවේ මාස්ටර් ඔෆ් අකවුන්ටින් කියන සෙක්ෂන් එකේ මේ එක සබ්ජෙක්ට් එකකට ෆී එක, ඇනුවල් කෝස් ෆී එක, එතකොට ෆුල් කෝස් ෆී එක කොහොමද වෙන්නේ කියලා මෙන්ෂන් කරලා තියෙනවා. කියන්නේ මේ නන් ටියුෂන් ෆීස් ඇන්ඩ් අදර් කියන එක, ඒ කියන්නේ මෙටීරියල් ෆීස් වෙන්න පුළුවන්, එන්රෝල්මන්ට් ෆීස් ඒ වගේ එක එක ඒවා එයාලා අය කරන හැම චාර්ජ් එකක්ම ගැනම එයාලා මෙන්ෂන් කරලා තියෙනවා.
ඕකේ එතකොට මේ මිල්කොම් ඉන්ස්ටිටියුට් එක ඉංජිනියරිං ඉන්ස්ටිටියුට් ගැන කතා කරොත් මේක ඇත්තරම ටෙලිකොම් ඉංජිනියරිං වගේ සබ්ජෙක්ට්ස් ඒරියාස් ගැන ටාගට් කරන ළමයිට මේ මේ ඉන්ස්ටිටියුට් එක හොඳයි. මං දන්න විදිහට මේකේ එක කෝස් එකක් තියෙනවා, ටෙලිකමියුනිකේෂන් කෝස් එකක්. ඒක ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක්. ඒ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ස්ලට ඇප්ලයි කරන්න පුළුවන්. මේ තියන්නේ එකේ සබ්ජෙක්ට් ඩ එක, කෝස් ඩෙස්ක්‍රිප්ෂන් එක. හැම වෙලාවම මන් රෙකමන්ඩ් කරනවා කම්මලි වෙන්නේ නැතුව මේ හැම පොයින්ට් එකක්ම කියවලා හොඳට පැහැදිලිව තේරුම් අරගෙන ඔයාගේ ඒ සබ්ජෙක්ට් එක සහ කෝස් එක සිලෙක් කරගන්න කියලා. මොකද පස්සේ පසුතැවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ඒක මුල්ලදි හරියට කරොත් ගොඩක් ළමයි ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා පළවෙනි සෙමෙස්ටේකින් පස්සේ සබ්ජෙක්ට් ඒරියා එක මාරු කරනවා. මොකද ඒ එයාලා ඔස්ට්‍රේලියාවට ආපු කෝස් එකට PR හම්බෙන්නේ නැහැ. එහෙම එහෙම එක එක ප්‍රශ්න එක්ක එක්කෝ ඒ කෝස් එක යට කරගන්න බැහැ. ඒ වගේ එක එක හේතුත් එක්ක එයාලා ඒ සබ්ජෙක්ට් එක මාරු කරනවා. ඒ නිසා දෙපාරක් හිතන්නේ නැතුව කාලේ නාස්ති වෙනවා, මුදල් නාස්ති වෙනවා. ඒ නිසා තෝරගද්දී කම්මැලි වෙන්නේ නැතුව මේ හැම එකම හොඳට රීඩ් අවුට් කරලා ඉවර වෙලා ඔයාගේ සබ්ජෙක්ට් ඒරියා එක, කෝස් එක, ඒ වගේම ඔයා ස්ටඩීස් වලට එන ස්ටේට් එක වික්ටෝරියාද, NSW ද, එතකොට වෙස්ටර්න් ඔස්ට්‍රේලියාද, සවුත් ඔස්ට්‍රේලියාද, නොදර්න් ටෙරිටරිද කොහෙද කියන එක හරියටම සිලෙක් කරගන්න කියලා තමයි මට ඉතින් කියන්න පුළුවන්. දැන් මේ මිල්කොම් ඉන්ස්ටිටියුට් එකේ කෝස් ෆී එකත් මෙතන තියෙනවා. ලොකු දෙයක් නෑ ඉතින්. හැම එකකම හැම වෙබ්සයිට් එකටම ගිහිල්ලා ඔයාලට ඒ විදිහට සර්ච් කරලා ලිංක්ස් තියෙනවා. හරිම ලේසි මේ හැම වෙබ්සයිට් එකක්ම ඔයාලා දකින්න ඇති, යූසර් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් එයාලට කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා, ඉන්ක්වයරීස් එවන්න පුළුවන්. ඒවත් එක්ක ඔයාලට ඒ විදිහට මේ කෝල් කරලා හරි වැඩි විස්තර දැනගෙන ඔයාලගේ කෝස් එක, කෝස් ෆී ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙමනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට කොහොමද ඉන්ටර්නැෂනල් කියන්නේ ඔස්ට්‍රේලියාවේ කෝස් එකක් සහ කෝස් ෆීස් ගැන, කොහොමද ඒ වෙබ්සයිට්ස් ගැන හොයාගන්නේ කියලා අදහසක් ආවා කියලා. එහෙමනම් ඔයාලට මොනහරි තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම පුළුවන් වෙලාවක ඔයාලගේ ප්‍රශ්න ඔක්කොම එකතු කරලා වීඩියෝ එකකින් ඔයාලට රෙස්පොන්ස් කරන්නම් කියලා, රෙස්පොන්ස් කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. එහෙමනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. See you.